අයිබන් හිතවතුනේ මොහොතින් මොහත දවසින් දවස කාලය ගත වෙනවා සමහර වෙලාවට අපි කියන දෙයක් තමයි කාලය ගියා දන්නේම නැහැ කියලා අවුරුද්දක් ගියා දැනුනෙත් නැහැ කියලා අපි කියනවා ඔව් කාලයත් එක්කම රසවින්දනය කියන දේත් අලුත් වෙනවා වෙනස් වෙනවා අපිට වින්දනයක් ලබා දෙන අපේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම සිනමා ක්ෂේත්‍රයේ දක්ෂ සම්මානනීය අධ්‍යක්ෂකවරුන් විතරක් නෙවෙයි රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ වගේම දක්ෂ නිෂ්පාදකවරුන් එක්ක අපි මෙවැනි වැඩසටහන් කීපයක් ඔස්සේම කතා බහ කළා. අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ රටේ අපේ කලාවට කිව්වොත් නිවැරදි ගීත ක්ෂේත්‍රයට බෙහෙවින් හොඳ දායකත්වයක් ලබා දුන් දක්ෂ සම්මානනීය ජුවලක් ඔබ බලන්නේ ඇති අද මොකද මේ දෙදෙනෙක් අපි ආරාධනා කරේ කියලා. ඔව් ඒකට විශේෂත්වයක් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ කාලෙන් කාලෙට තාලෙන් තාලෙට අපි රසවින්දනය කියන දේ වින්දනය කියන දේ වෙනස් වෙනවා අලුත් වෙනවා. ඔවුන් දශකයකටත් වැඩි කාලයක් අපේ රටේ ලාංකේය ගීත ක්ෂේත්‍රයට හොඳ අත්දැකීමක් එකතු කළා. රසික රසිකාවියන් ගණනාවක් ඔවුන් වටා එක්රොක් වුණා. ඔවුන්ගේ නම කියූ පමණින් ඔබ කවුරුත් දන්නා හඳුනන භාතිය සන්තෝෂ්. අපි ඔබ දෙදෙනාවම ඉතාමත් ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා. අයබා. ඉතින් කොහොමද මේ දවස්වල මොනාද කරන්නේ? මේ දවස්වල හොඳින් යනවා. දැන් 2013 වසරට අපි අලුත් දේවල් සැහෙන ප්ලෑන් කරා. ගිය මාස දෙක තුන අතරත් අලුත් දේවල් ප්ලෑන් කරා කරන්න කියලා. ඉතින් මම හිතන්නේ මේ වසරේ අප්‍රේල් වගේ පහු වෙනකොට අලුත් නිර්මාණ කීපයක් ඉලක්කම් බලාපොරොත්තු වෙනවා. රසික රසිකාවන්ට හොඳ පරිවිඩයක් වෙනවා. මම හිතන්නේ දෙන්නෙක් ඉන්න හින්දා මේ කොහොමද මොනාද කරන්න කියලා වම සන්තෝෂ උත්තර දුන්නා. භාතියත් ඒකම තමයි නේ ඒකට නම් උත්තරේ. ඔව් ඇත්තටම දැන් භාති සන්තෝෂ් කියලා නේද මොකක් කළාද ඉතින් දැන් ඔය පැත්තෙන් අපිට ප්‍රශ්නයක් කෙනෙක් හරි මම හරි උත්තර දෙයි සතුටුයි මම හරි සාහනයි. ඒකට වැදගත් තව මම හරි එකව කරන්න තිබ්බොත් අපි එකව කරමු. අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් දැන් තනි තනියෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න හිතුණා. භාතිය කියන්න ඔබ බලන්න පුංචි කාලේ ගැන මතක් කරමුකෝ. අම්මා තාත්තා පුංචි කාලේ ගැන මතක් කරනකොට ඇත්තටම මගේ තාත්තා සිටියේ ඒ කියන්නේ යුදහමුදා හිටියේ. ඉතින් ඒ කාලේ නම් කියන මම අවුරුදු 4-5 ඉඳන්ම මම ඇත්තටම කියනනම් ඒ කියන්නේ ඒ මං හිතන විදිහට හමුදාවත් එක්ක සම්බන්ධ වෙච්ච ගොඩක් තැන්වල තමයි හිටියේ. ඒ කියන්නේ ගොඩක් ඔය කෑම්ස් වල ක්වාටර්ස් වල ගොඩක් තැන්වල ඉඳලා තියෙනවා සහ ඒ ඔස්සේ ශ්‍රී ලංකාව හැමතැනම වගේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අම්පාර ට්‍රින්කෝ කොහොමෝ ඒ කියන්නේ ලංකාවේ මේ එක එක අලප්පලට ඒ කාලේ යනවා. ඒ කියන්නේ අර ඉස්කෝලේ කියන්නේ ඉස්කෝලයක් අර ස්ථාවර ඒ කියන්නේ ස්ථාවර විදියටම අර ඉස්කෝලේ යන පටන් ගන්නකන් සෑහෙන තැන් වලට අපි ගියා. ඉතින් ඒ ඔස්සේ සෑහ කියන්නේ ලංකාවේ හිටපු ගොඩක් කට්ටියම හම්බුණ එක නේ. එක එක ජාති එක එක ජාතීන් එක එක ආගම් වල එක එක ඒ කියන්නේ හලාත් වල හම්බුණා. ඉතින් මම හිතන්නේ මගේ ඒ කියන්නේ ඒ කාලේ මම හිතන්නේ පාසල් අවධියට කියන්නේ මම සාමාන්‍යයෙන් පාසල් අවධිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ග්‍රේඩ් 5-6 වලින් පස්සේ තමයි හරි පාසල් අවධියක් කාට හරි එන්නේ. ඉතින් අර පාසල් අවධියේ ඉස්සෙල්ලා කියන්නේ ඒ කාලේ නම් සෑහෙන එක්ස්පීරියන්ස් එකක් මට ලබා ගත්තා ඒ දවස්වල. ඉතින් පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු 3-4ක් විතර ඉඳන් කරේ පොඩිම කාලේ ගත්තා. ඒ කාලෙත් මගේ අම්මලා තාත්තලා මට තාම කියනවා දැන් ඒ කාලේ ඉඳන්ම එක එක කියන කෑ ගහලා ඇක් කියන එක එක ඒව ඇක් කරනවා එක එක ඒව සිං කරනවා ඉතින් එවැනි එක්කෙනෙක් ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් ඒ දක්ෂතාව පෙන්නුවා. ඔව්. සහෝදර ගැනත් මතක් කරගන්න. සහෝදර කවුරුත් නැහැ. කාගේවත් මතක් කරන්න දෙයක් නැහැ. හරි. සන්තෝෂ් කොහොමද පුංචි කාලේ පාසල්? පාසල් කාලේ ගත්තොත් මම රාජක විද්‍යාලෙදී එතකොට මම ගොඩක් මුල් දවස්වලම ඒ කියන්නේ මම ක්‍රීඩාවලට ගොඩක් ඇලුම් කරත් කොහොමත් ස්පෝර්ට්ස් වලින් මට ඒ කියන්නේ ෆස්ට් ප්ලේස් සෙකන්ඩ් ප්ලේස් එහෙම දෙයක් එන්න අමාරු වුණා. කොහොම හරි කල් යද්දී 8 වසර 9 වසර වෙනකොට මම පාපන්දු ක්‍රීඩාව
එතකොට ඒ වගේ වෙනත් ක්‍රීඩා වලට ගිහලා රාග ක්‍රීඩා වගේ කරලා ක්‍රීඩා පැත්තෙන් ඉහළටම ගියා ඉස්කෝලේ. එතකොට බාලදක්ෂ එන් සමග වෙනකලම බාලදක්ෂ මේ කියන්නේ කොලෙජ් ස්කවුටින් ට්‍රූප් එකේ මම ඉන්ස්ට්‍රක්ටින් චාර්ජර්ට කටයුතු කරා. එතකොට සංගීතය ගත්තොත් එහෙම මම පොඩි ගාල නම් ඉතින් සිංදු කියනවා. තාත්තා මං හිතන්නේ තාත්තා අපේ තාත්තා කියන්නේ වාතික තාත්තා වගේ මගේ තාත්තා දූදහමුදාවේ හිටියා volunteer forces වල නිලධාරියෙක් හැටියට. හැබැයි මම ඉපදෙනකොට තාත්තා මේ කියන්නේ දූදහමුදාවෙන් නතර කියන්නේ private sector එකේ වැඩ කරා. ඔහු චපීරි සාතනේ අධ්‍යක්ෂ කෙනෙක් හැටියට කටයුතු කළා. ඊට පස්සේ කොහොම හරි ගෙදර හරිම මම හිතන්නේ තාත්තාට හරි දුහමුදාය එක එක එකත් වෙන්නේ නැති හරිම විනය පැත්තෙන් මටයි මල්ලිටයි මල්ලි දුෂයන් රයිට් හරිම හරි විනය පැත්තෙන් හරි කන්ට්‍රෝල් එකක් තිබ්බා ගෙදර. ඉතින් කොහොම හරි ගෙදර ගේ අතට තිබ්බ ඇට්මොස්ෆියර් එක කොහොමයි සංගීතය ගත්තහම මම හිතන්නේ පොඩි කාලේ නම් මම හිතන්නේ දේන හැන්දෑනකම සිංදු කියන එක තමයි කරේ. right? කියන්නේ සංගීතයට මම හරි ආසයි, ගායනා කරන්න හරි ආසයි. අපි ඔය කොහරි නැන්ද කෙනෙක්ගේ හරි ගෙදරගෙන යනකොට සමහරවිට මට අකමැතිම දේ තමයි ගියන් පස්සේ ඉතින් කියනවා අම්මා කියනවා මේ දැන් සන්තෝෂ් සිංදුවක් කියන්නකෝ කියලා කියනවා. එහෙනම් නැත්තම් කොහරි වෙලා මන් දන්නවා දැන් ඔය විසිට් එකකට ගිහිල්ලා කොහරි තැනකදී දැන් කියනවා දැන් සිංදුවක් කියන්නකෝ. ඉතින් දැන් මේ ඔක්කොම ඉස්සරහට හිටගෙන ඉතින් සිංදුවක් කියනවා. මම හරි අකමැති කියන්නේ කට්ටිය ඉස්සරහා එහෙම සිංදු කියනවා. මම ආස මගේ ලෝකෙට ගියා ඉතින් ඔහොම ගිහිල්ලා කුමාරි අවුරුදු 12 දී බටහිර ශාස්ත්‍රීය සංගීතයේ මට පාසල නියෝජනය කරන්න හම්බ වෙනවා සමස්ත ලංකා ගායන තරගයේදී. ඒකෙදී මට ප්‍රථම ස්ථානය හම්බ වෙනවා. ඒකෙන් පස්සේ තාත්මාව බටහිර ශාස්ත්‍රීය සංගීතයේ ගායනය හදාරන්න මාව යොමු කළා. එතනින් ඉඳන් මම ශාස්ත්‍රීය සංගීතය හදාරනවා. ඊට පස්සේ මම හිතන්නේ සංගීතයට මම සෑහෙන වශයෙන් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොම ගිහිල්ලා ඊට පස්සේ සංගීතයට සෑහෙන ඇලුම් කරත් ගෙදරින් ගොඩක් කලාවට කිව්වේ පාඩම් කරලා ඉටික් කරන්න කියලා. ඉතින් පාඩම් ටිකක් කරලා හැබැයි සංගීතය අතහැරියේ නැහැ. සංගීතයෙන් අතහරින්න බෑ. right? ඉතින් පාඩම් ආයේ ඉවර කරලා උපාධිය ඉවර කරලා ආයේ සංගීතයට ඇවිල්ලා දැන් ඉතින් සංගීතය ඔස්සේම යනවා. බාති මං හිතන්නේ ආනන්ද විද්‍යාලයට ගියේ නේ. බාතිටත් ඇත්තේ ඒ වගේ රසබර තොරතුරු කියන්නේ. හා කොහොමද මම ඇත්තටම ඒ කියන්නේ මම හටන් අරගත්තොත් මම ආනන්ද විද්‍යාලයේ තමන් ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ ඒ මං හිතන්නේ පාසල් යන කාලේදීම නෑ පාසල් යන කාලේ ඉස්සෙල්ලක් තියෙනවා එකක්. ඒ කියන්නේ මේ මං හිතන්නේ මම බටහිර ශාස්ත්‍රීය මම පියානෝ වාදනය මම පටන් ගත්තේ අවුරුදු 7 නැත්තම් 6 වගේ. ඒ වගේ කාලේ තමයි බටහිර ශාස්ත්‍රීය පියානෝ වාදනය පටන් ගත්තේ. ඉතින් මම ඒ කාලේ ඉඳන්ම සෑහෙන ඒකට ගියා. ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ කොහොම හරි බටහිර තූර්යවාද කණ්ඩායමේ හිටියා. ඊට පස්සේ මම හිතන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ මට ජනාධිපති මේ කියන්නේ සම්මානය හම්බුණා 94. ඊට අමතරව නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක වුණා ඉස්කෝලේ. ඉතින් ওই වගේ ගොඩක් ඉස්කෝලේ යන කාලේ කියන්නේ සෑහෙන ඉස්කෝලේ ඇතුලේ අරගෙන බාහිර ක්‍රියාකාරකම් සෑහෙන කරා. පුංචි කාලේ අපිට එක එක හීන තියෙනවානේ සමහර ආසයි ડોක්ටර් කෙනෙක් වෙන්න. සන්තෝෂ් මොනවාද උසස් පෙළ හදන්නේ? ගණිතය. හරි. මොකද තිබිච්ච හීනේ? හීනක් තිබුණාද මේ මම මෙහෙම වෙනවා නැත්නම් මේ වගේ එම් එකක් තිබුණාද? මගේ හීන කියන්නේ ඒ කියන්නේ ජොබ් එකක් වෙන්නේ නෑ හීන එක එක කාලේ එක එක කාලේට කාලේ වෙනස් වුණා කියන්නේ දැන් අර මම හිතන්නේ ඒ කියන්නේ චූටුම කාලේ ගත්තොත් කියන්නේ ස්කෝල් එක 4-5 පන්ති ඉන්නකොට ඉතින් ඉස්සර අපේ ඒ කියන්නේ අපේ තාත්තලායි තාත්තගේ යාළුවෝ ඉන්නේ ගොඩක් අපිට පේන්නේ ඉන්නේ. ඉතින් ඒ කාලේ හරි ආසයි අර තාත්තලා වගේ හොඳට යුනිෆෝම් එකක් ඇඳලා ආමියකට යන ආසාව තිබුණා. ඊට පස්සේ ටිකක් කල් ගියාට පස්සේ කීනයක් ආව ඇත්තනම මේ වැඩේ කරන්න ඕනේ කියලා. දැන් වැඩි මම මේකට මම ආපහු මම එතෙන්ට එන්න. ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙන කාලේදී හැමෝම කියනවානේ සිම් කරන්න ඕනේ, සීමා කරන්න ඕනේ, ඩිග්‍රී කරන්න ඕනේ කියන ඉඳ එතකොට නිකන් ඒ ඔස්සේ ඔළුව ගියා. ඒ කියන්නේ අර ඔක්කොම කරන ඉඳ මමත් එතෙන්ට යන්න ඕනේ කියන්නේ. ඒ සන්තෝෂ්. හීන ගත්තොත් එහෙමනේ පුටි කාලේ හීන ගොඩක් තිබ්බා.
මම අවුරුදු 12ක් විතර වෙනකන් අර ගායකයෙක් වෙන්න සිංගර් කෙනෙක් වෙන්න කියන එක තමයි මම හිතන්නේ ගොඩක්ම තිබ්බේ. ඒ කියන්නේ දැන් කොහරි අපි කියන්නේ පොද ගෙදර කොලයි සිංගු කියනවා. ඉතින් අර මම මතකයි අපි ඉස්සර අපි නදිමාලේ පිහිටපු ගෙදරක ඉතින් බල්කනියක් තියෙනවා. ඉතින් මේ බල්කනියේට අපි යනවා ඉස්කෝලේට ආවන් පස්සේ ඉතින් කොස්ස අරගෙන right or when you hilla den den isaraha peenawane iten me kosa thaya mic ek right iten oy mic ek wage tiyagena iten api iten sindu kiyana mai malli sindu kiyana iten sellanka iten ara 12 tur wenaka oh malli iten sindu kiyana iten api iten podi kaata sellan karana kumari ekeni gayakik wenna kiyana ekeni kawada hari ehema ekeni wenawa kiyana ga neve right wenna aasai right unoth eka eka sihinayak eka dream ekak eka dipa හැබැයි මං හිතන්නේ 12 13 වගේ වෙනකොට ගොඩක්ම ඒ කියන්නේ දෙමෝපියෝ එතකොට ඒ කියන්නේ ඥාතියෝ ආච්චි ඉතල ගොඩක්ලාට මේ සින්දු කියන එක හරියන්නේ නැහැ සින්දු කියන එකෙන් පැවැත්මක් නැහැ කියන එක ගොඩක්ම දැනෙනවා right එතකොට මං හිතන්නේ ඕ ලෙවල් වගේ වගේ ඒ කියන්නේ 16 17 වගේ වෙනකොට ගොඩක්ම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියන සිහිනය දාන්න හැදුව ඔළුවට. හැබැයි මං හිතන්නේ 100% ගානක්වත් ඒක ඒ සිහිනය මගේ අතට ඇඟ ඇතුළට ගියා කියලා. කොහොම හරි 17 18 වගේ කාලෙදි මං හිතන්නේ ඒ වයසේදී මට ගුවන් නියමුවෙක් වෙන්න පුදුම ආසාවක් ඇති වුණා. හරි ආස වුණා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් වෙන්න. රයිට් අපි මම ඇප්ලිකේෂන් දුන්නා රයිට්. කොහොම හරි ඒ කාලේ දවස්වල මගේ මුළු කාමරේම තනිකර තිබ්බ ඔක්කොම ගුවන් යානාවල පින්තූරයි. හරිම කැමැත්තක් වුණා. කොහොම හරි කාලය ගෙවෙමින් මේ පාර මම උපාධිය කරා. ඊට පස්සේ මේ දිගටම සංගීතය කරගෙන ආවනේ. ඉතින් මම හිතලා පරණ ඩ්‍රීම් එක ආයි එන්න පටන් ගත්තා. හැබැයි මෙහෙම තියක් කියන්න කැමතියි. දැන් අපි يعني වසන්තේ කරලා මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ඊට පස්සේ වාදියෙන් පස්සේ ආයි මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ආවහම පස්සේ තාමත් හීන පේනවා. රයිට්. හැබැයි දැන් يعني දැන් ඇති වෙන හීන ඒ කියන්නේ මේ يعني දැන් ගියා වුත් يعني දැන් කවුරුහරි වෙන්න කියන හීනේ නෙවෙයි. මේ දේ කරන්න පුළුවන් ද කියන හීන. ඒක මං හිතන්නේ හරි වැදගත්. ඒ වගේම ඕනම කෙනෙක්ට ඒ කියන්නේ යම් කෙනෙක් වෙන එක නෙවෙයි. මට මේ හිනේ කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයක් වේවා එහෙම නැත්නම් ඒ තමන්ගේ කරන දේ ඒ දේ මං හිතන්නේ ඇති වෙන්න පටන් ගත්තාම පස්සේ මං හිතන්නේ අපේ ඒ කියන්නේ ඉස්සරහට යන්න ඒක හරි ලේසි. සමහරු පැරණි ගීත ඔබ ඇතැම් පැරණි ගීත නැවත ඔබ ගායනා කරා. සමහරු එකට කැමති බොහොම කැමති හොඳයි එහෙම දෙයක් කරන එක හොඳයි. හැබැයි තව පිරිසක් හිටියා නේද ඒකට දොස් කියපු. ඔය ප්‍රශ්නෙට මම සිම්පල් උත්තරයක් දෙන්න. මේ ලෝකෙ කිසි දෙයකට හැමෝම කැමති වෙන්නේ නැහැ. ඔව්. නායකයෙකුට උනත් කියන්නේ හොඳම නායකයෙකුට උනත් කැමති පිරිසක් ඉන්නවා කැමති නැති පිරිසක් ඉන්නවා. ඇයි ඒ වගේ දෙයක් අලුතෙන් දෙයක් එහෙම ඒ කියන්නේ එවැනි පැරණි ගීත ගායනා කරලා ඔබ මොකද්ද ඒකින් මේ පැරණි ගීත ගායනා කරේ වෙන කිසිම හේතුවකට නෙවෙයි. අපි කියන්න අපි පොඩි කාලේ ඉඳන් කියන්න කැමති ගීත තියෙනවානේ. දැන් අපි ඕගොල්ලෝ නාන කොට කියන සමහර සින්දු තියෙනවානේ බාත්รูම් එකේ ඉඳන් අපි කියන. ඉතින් ඒව සමහර වෙලාවට අපි කියද්දි අපේම එනවනේ එක එක කෑලි දාලා අපේම විදිහට ඒව කියනවානේ. මොකද ඒ ගීත අපිට සමීප වෙලා තියෙනවා. Siri sanga bodhi maliga betti ma dak prane hane vet bet dem ඉතින් අපි සමහර වෙලාවට කරන්නේ අපි අපේ කාලයට ගැළපෙන විදිහට අපි ඒක අපිට කැමති විදිහට අපි කියනවා. හැබැයි කියන්න යනකොට අපි හරියට ග්‍රීමන්ස් කරලා ඒගොල්ලන්ගෙන් හරි මොකද මේ වෙනකන් අපි කරලා තියෙන එක රීමේක් එකක්වත් අපි හොරෙන් කාගෙන්වත් අරගෙන නැහැ කියන්නේ සියලුම දේ Siri sanga bodhi maliga විදිහෙන් මේ දක්වා වෙනකන් කරපු හැම රීමේක් එකක් මේ ගායකයන්ට එළියපු කට්ටියට ඔක්කොම දෙන්න තියෙන ක්‍රෙඩිට් සහ කරන්න ඕන දේවල් කියන්නේ අග්‍රීමන්ට්ස් දීලා හරි විදිහට කරලා තියෙන ඉතින් ඒ විදිහට අපි සමහර වෙලාවට අපි කැමති ගීත මේවා මේ ෆේමස් වෙන්න කියලා නෙමෙයි අපි ආස ගීත අපි කියනවා අපේ විදිහට. ඔය ඇත්තම අපි දැන් ගීත 300ක් විතර වගේ අපි එක එක දාලා ඇති. හැබැයි මම හිතන්නේ ගීත දෙකක් හරි තුනක් තමයි මේ පැරණි ගීත මේ අලුතෙන් අපි ගායනා කරලා තින්නේ. ඒ දේ කරලා තින්නේ ඒ ගායනා කරපු කට්ටිය. එතකොට ඒ කියන්නේ ඒ ගීතේ නිර්මාණය කරපු සහ අයිති කට්ටිය
ගෙන් ආශිර්වාදේ ඇතුව. ඔව් දැන් අපි මතක් කරත් එහෙම ඔබ ලංකාවේ සංචාර ලංකාවේ සංදර්ශන විතරක් නෙවෙයි විදේශ සංචාරවල සහභාගී වුණා වැඩි වශයෙන් බොහෝ වශයෙන් සහභාගී වුණා. එහිදී ලැබිච්ච ප්‍රතිචාරත් එක්කම කොහොමද ඒ අත්දැකීම? කියන්නේ අපි සෑහෙන වෙලාවට මම හිතන්නේ විදේශ කියන්නේ ෂෝස් වලට යනකොට අපිට ෂෝස් කියන්නේ two kinds of shows තියෙනවා. කියන්නේ එක જાතියක් තමයි. කියන්නේ සෑහෙන යන ඒවා තමයි. ලංකාවෙන් පිටරට ගියපු ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් ඉන්නවා ලෝකෙට. ඒගොල්ලන්ට කරන ෂෝස් අපි කරනවා. ඒවට ගියාම ඉතින් අපේ අපි කියන්නේ අපේ කට්ටියනේ ඉතින් මෙහෙ දින එක්ස්පීරියන්ස් එකම ඒක ඒ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාවට ගියොත් ඇමරිකාවට ගියොත් ලාංකික එක්ස්පීරියන්ස් එක ඕස්ට්‍රේලියන් විදියට හරි ඇමරිකන් විදියට අපිට ලැබෙනවා. ඊට අමතරව අපි යනවා මේ විදේශ රටවල් තියෙනවා මේ ලාංකිකයෝ වැඩි නැති තැන්වල ඔය ඒ කියන්නේ ඒ රටේ මිනිස්සු ඕගනයිස් කරන මොකක්ද ඒ කියන්නේ සංගීත ඒ කියන්නේ මේ උළෙලවල් තියෙනවා. ඒ සංගීත උළෙලවල් වල තමයි අපිට ලැබෙන වෙනස්ම එක්ස්පීරියන්සස් ලැබෙන්නේ. දැන් අපි ගත්තොත් කසකස්තාන් සර්බියා අපි ගියා. එතකොට ඒවැ එනවා ඇමරිකන් බෑන්ඩ්ස්, අප්‍රිකන් බෑන්ඩ්ස්, චයිනීස් මුල් ලෝකෙම දෙන ජාති එනවා. කළා වීක් එකක් අපි ඔක්කොමලා ෂෝ එක එක ඩේ එකේ හැමෝටම තියෙනවා 1 hour ස්ලොට්ස්. ඒකට එනවා නිකන් ලක්ෂයක් විතර මිනිස්සු එනවා කියන්නේ. ඒ රටේ ඒවයි සමහර වෙලාවට ශ්‍රී ලාංකිකයෝ ඇත්තෙම නැහැ. අපිට මේ ඊයේ කියන්නේ ගිය අවුරුද්ද ඉස්සෙල්ලා අවුරුද්ද හම්බුණා මම හිතන්නේ කැනඩාවේ පවත්වපු ඉන්ඩියන් මියුසික් ෆෙස්ටිවල් එකකට අපි ගෙන්නවා. ඒකත් අපිට මාර ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒ කියන්නේ එතන ඉන්නේ ඉන්ඩියන්ස් ලබනවා. ඉතින් ඒ ඉන්ඩියන්ස්ලට අපි කියන්නේ අපේ සිද්ධු මේ කියන්නේ ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ මේ මියුසික් ෆෙස්ටිවල්ස් වල ඒ කියන්නේ කරට කර හැප්පෙන chance එකක් වෙනවා. නේද? කියන්නේ ඒ සමහර වෙලාවට ලංකාවේ audience එකකුත් නැහැ අපිව support කරන්න. මොකද ඒ රටවල ශ්‍රී ලංකාවේ සෑහෙන හරි අඩුයි. ඉතින් ඒ වෙලාවට මේ ඒක ලොකු අභියෝගයක්. ඉතින් මේ සමහර වෙලාවට ඉතින් සමහර ඒ කියන්නේ ප්‍රසංග කරලා සමහර සතු කියන්නේ සතුට වෙන්න තියෙන ඉතින් ආය අපි ඔකේ තමයි stage එකේ බැලන්ස් ආව දැන් explain කරපොක තියෙනවා නේද? දැන් ඇත්තටම කියනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා අපි අර ඉන්ඩියන් මියුසික් ෆෙස්ටිවල් එකට ගියාම අපිට සන්තෝෂ වෙන්න තිබ්බ කාරණේ මම කියන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට ඉන්දියානු චිත්‍රපටියක් හරි බලලා අපි සමහර වෙලාවට හිතනවා ඇයි අපේ ඇයට මේක කරන්න බැරි කියලා. හැබැයි අපේ ඇයට කරන්න පුළුවන් වැඩේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මාකට් එක විශාලයිනේ. ඉතින් ඒගොල්ලන්ට අතපය දිගහැරලා වියදම් කළා දැන් ඩාන්සර්ස්ලා අපි 10 දෙනෙක් දානවනේ ඒගොල්ලන්ට 150ක් දාන්න පුළුවන්. ඒ 150 දැමීම තුලින් ගන්න ග්ලැමර් එකට තමයි අපි ඔය සමහර වෙලාවට හිතන්නේ අපේ මිනිසුන්ට බෑ කියලා එක් කරන්නේ. හැබැයි ද ස්ටේජ් එකක් උඩ අපිත් 10 දෙනා ඉන්න දාන්න පුළුවන් ඒගොල්ලන්ටත් 10 දෙනා ඉඳ දාන්න. අපේ 10යි ඒගොල්ලන්ගේ 10යි දැම්මම අපි කට කර ඉන්නවා. අපි විතරක් නෙවෙයි මං කියන ලංකාවේ කට්ටිය කට කර ඉන්නවා. මොකද ස්කේල් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙන්නේ. ඇත්තටම ලංකාවේ ඉන්න තරුණ කට්ටියගේ අලුතෙන් එන කට්ටියගේ ඒ හැකියාව ගත්තොත් මං හිතන්නේ අපි අනිත් රටවල් එක්ක එහෙම දෙවනි නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ ඉන්න ඔක්කොම කට්ටිය එළියට ගිහිල්ලා ඒ පෙන්නන චාන්ස් එක. ඉතින් අපි තව ලෝකයේත් එකට එකහුවෙන්න ඕනේ. තරගයේ තියෙන ලෝකෙත් එක්ක අපි රට ඇතුළේ නෙවෙයි රට ඇතුළේ නෙවෙයි තරගයේ තියෙන ලෝකෙත් එක්ක. ඕක අපි ගොඩක් වෙලාවට අපේ අපි ඔක්කොම අඳුරගෙන කියන්නේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙතන ඇතුළේ නෙවෙයි තරගයේ තියෙන එළියේ තියෙන. ඉතින් අපි එළියට යනවා. කාලෙන් කාලෙට විවිධ ක්ෂේත්‍රවල විනෝදාත්මක වැඩසටහන් කරන හෝ වේවා නැත්නම් සමහර වෙලාවට නිවේදක නිවේදිකාවන් කණ්ඩායම් වශයෙන් නැත්නම් ගොඩක් වෙලාවට යුගල විදියට බිහි වෙනවා. බිහි වෙලා තියෙනවා. හැබැයි දැන් ඔයාලටත් මතක ඇති එහෙම බිහි වෙච්ච අය අද වෙනකොට යුගල කැඩිලා තියෙනවා. දැන් සිගර්ස්ලා ගත්තොත් එහෙම ඒගොල්ලෝ තනි තනියෙන් සිං කරන්න ගන්නවා වෙන් වෙනවා. හැබැයි ඔය දෙන්න එදා ඉඳන්ම අද වෙනකම් ඒ විදිහට ඉන්නවා. ඒ ගැන කියන්න කැමති අහන්න කැමති මොනවද කියන්න තියෙන්නේ ඒ ගැන? ඒ ගැන අහන්න අපි දෙන්න මේ තරහ වෙන්නේ නැද්ද කියලා? නෑ. මේ මෙහෙමයි අපි නිර්මාණයක් කරනකොට නම් සමහර වෙලාවට ඒ කියන්නේ අපේ අදහස් වෙනස් වෙන වෙලාව ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපි අපේ මත අපි ගෙනාවාම ඉතින් ඊගෙනාවි දෙන්නගේ මත වෙනස් වෙනින්දා ඒ වෙලාවට මේ වයින් බස් වෙලා සමු කියන්නේ අපි ඒ වෙලාවට
උණුසුම් විදියට සාකච්ඡා කරන සෑහෙන එනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි ඒ කියන්නේ පටන් ගත්ත දවසේ නම් අපි දෙන්න ආපු තීරණයක් තමයි තමන්ට මොන හරි හැංගිනවා නම් තමන්ගේ මේ තමන්ට වෙන අදහසක් තියෙනවා මේ විදියට තමයි නිර්මාණාත්මක පැත්ත වෙන විදියකින් දකින්න කියලා ඒක ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ මොකද අපි පටන් ගන්න ඉස්සෙල්ලා අපි දෙන්න තීරණය කරනවා මෙතන තමයි අපි මේක තමයි අපේ ගෝල් එක මේක තමයි achievement මේ හේතුව හින්දා අපි මේ දේ කරන්න කියලා. ඉතින් ඒ හේතුවට match වෙන අදහස් ගේනවා. ඉතින් සමහර වෙලාවට අපි දෙන්න සම්සරවල් කරගෙන වෙලාවල් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි පුළුවන් තරම් අපි මේ හිතාගන්න අපි දැන් මේක කරන හේතුවක් තියෙනවානේ. ඉතින් හේතුවට තමයි මේ වගේ. හැබැයි දැන් මේ හේතුවෙන් යන්තම් පිටපැන්නොත් සමහරකට දැන් මේක ක්‍රියේෂන් එකක් නේ. ඉතින් ආධ්‍යාත්මික අදහස් ගොඩක් එනවා. එතකොට සමහරකට තමන්ගේ අදහස එච්චරට කැමති නැහැ සමහරකට අදාළ නැති දේවලුත් කියවෙන්න පටන් ගන්නවා පෞද්ගලික දේවල්. ඒක කියවෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට දෙනඟ එක්කෙනෙක් තීරණ ගන්නවා හරි හරි දැන් මේක පොඩ්ඩක් අවුට් ඔෆ් ට්‍රැක් යන්නේ හරිද කො තරහා ගිහිල්ලා හරි ඊට පස්සේ ඉතින් අපි කියනවා අර මේක දැන් වැඩි පොඩ්ඩක් අපි දැනට හෝල් කරලා හෙට උදේ ආයෙ මේක ගැන කතා කරමු මොකද වැඩේ පටන් ගන්න හේතුවක් තිබ්බනේ ඒ හේතුව පොඩ්ඩක් ආයෙ මතක් කරලා ආයෙ අනිද්දා සුදේ වැඩේ පටන් ගන්නකොට ආයෙ හරි තැනට එකහුව වෙනවා ඉතින් මම හිතන අපි දැනට කරලා තියෙන හැම වැඩේම අපි ඒ විදිහට තමයි අපි කරගෙන යන්නේ ඉතින් ඒක එක්තරා හේතුවක් වෙලා තියෙනවා අපේ නිර්මාණය සාර්ථක වෙන්නත් ඒ වගේම අපි යන්න ඕන හරියට යන්න ඒ වගේම අනිත් දේ තමයි මම හිතන්නේ අපි හැමදේම හරි විනිවිදව කරන්නේ ඉතින් ඒ ඔක්කොම කටයුතු හින්ද මම හිතන්නේ ඉතින් එකට වැඩ කරන්න පුළුවන් වාසියට කියන්නේ නැති මොන හරි දෙයක් ඔව් කියන්නේ නැති කියන්නේ දැන් අර වයිසලක වල දැන් පොඩක් බෑන්ස් එකට ඇවිල්ලා එක එක කෙනා සිද්ධ කියන්නේ නැවත දැන් මේකත් ඒ වෙනි දෙයක් කියන්නේ මොකක් හරි දෙයකට ගහමරා ගන්නෙ ගාමරා ගන්න නේ තුව තමයි වැඩක් කරන එක අනිත් හේතුව තමයි දැන් සමහර වෙලාවට දැන් ගොඩක් බෑන්ස් එකට ඇති වෙන්නේ දැන් ගොඩක් සමහර වෙලාවට මම අර ඉස්සෙල්ලා කියපු හේතුව තමයි ගොඩක් අර ෆේමස් වෙන්න කියලා ෆේම් එක හොයාගෙන යන ජර්නි එකක් නේ ගොඩක් වෙලාවට එන්නේ. ඒ කියන්නේ හුඟක් කට්ටිය හිතනවානේ අපි සින්දුවක් කියලා ෆේමස් වුණොත් ගොඩේ ගොඩ කියන කන්සෙප්ට් එකක් දැනට තියෙනවානේ. ඔය ස්ටාර් ප්‍රෝග්‍රෑම් වල ගොඩක් කට්ටිය ඒක හරහා තමයි එන්නේ ඔතෙන්ට. කියන්නේ ගොඩේ ගොඩ ෆේමස් වුණා. ඇත්තටම ඒගොල්ලන්ටත් අපි කියන්න කැමති මොකද ඔය ෆේම් එක ප්‍රධාන කරගෙන වැඩක් කරන්න පටන් ගත්තොත් ඔය වගේ අර වාකිනා වගේ දෙන්න දෙපැත්තට යනවා. මොකද මම ළමයි ෆේම් මම එයාට වඩා ෆේමස් වෙන්න ඕනේ. මෙයා මට වඩා ෆේමස් වෙන්න ඕනේ කියන කන්සෙප්ට් එකක් තිබුණා. හැබැයි අපේ තියෙන්නේ ඒ දවස්වල ඉඳන් අපි කියව අපි කරේ මොකක් හරි යම් කිසි දෙයක්. ඒ කියන්නේ යම් කිසි සංකල්පයක් ටාගට් කරගෙන තමයි අපි අද වුණත් සිදු කරන්නේ. ඒ කියන්නේ සින්දුවෙන් අපි මොකක් හරි ඇචීව් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කියන්නේ හදන දේ හරි මෙසේජ් එකක් හරි මොකක් හරි දෙයකට හදන සින්දුවක් හරි අපි කරන්නේ යම් කිසි දෙයක්. ඒ වගේ ටාගට් එකක් තියාගෙන වැඩ කරනකොට මෙයා මට වඩා ෆේමස් වුණාද මම එයාට වඩා ෆේමස් වුණාද කියන එක නෙමෙයි තියෙන්නේ. වැඩේ හොඳට කියන්නේ එයා ෆේමස් වෙලා එයාගෙන් ඒකට තව හම්බුණා. ඒක තව ටිකක් ඉලිප් වෙනවා ඉස්සරහට වැඩේ. එතකොට කාටද හොඳ? එයාට හොඳයි මටත් හොඳයි. මටත් හොඳයි එයාටත් හොඳයි. එහෙම කන්සෙප්ට් එකක් තියෙන්නේ. එවැනි ફોකස් එක යනකොට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඒවා සහ අර වාකිව වගේ අර දෙන්න දෙපැත්තට ගිහිලා සින්දු කීමේ අවකාශය ගොඩක් අඩුයි. දැන් දෙපැත්තට යන වෙලාව يعني දෙපැත්තට කියන්නේ දෙන්න තනි තනියම කීපු සින්දුත් ගොඩක් තියෙනවනේ. ඒ සින්දු ගොඩක් ගත්තත් සමහර දැන් මෙයා තනියෙන් කියන සෝලෝසුයි මම තනියෙන් කියන සෝලෝස් ගත්තොත් ඇත්තටම ගොඩක් ඒවා මෙයා කියන්නේ කියන සෝලෝස් ගොඩක් හැදුවේ අපි හට කියන්නේ. හැබැයි මම ඒක කියද්දි මට තේරෙනවා මගේ වොයිස් එකෙන් මේකට ඕන කරන දේ එන්නේ නැහැ. මෑගේ වොයිස් එක આવොත් තමයි මේ සින්දුව යන්නේ. හැබැයි ගියාට පස්සේ යන්නේ බාතිය සන්තුෂ් කියලා නියෙත්. සහ හමක් ගොඩක් කියලා සින්දු තියෙනවා. මෙයාදී දැන් අපි එක්සැම්පල් එකකට ගත්තොත්. ඒ කියන්නේ හිතන නන්නේ ආමරතාලට කියන සින්දුව හැදුවේ ඇත්තට මොකද ඒ දවස්වල වගත්තොත් එහෙනම් දැන් අපි normally අපි කරන්නේ දැන් මම සෝලෝ එකක් කරොත් ඊළඟ සෝලෝ එක දෙනවා මෑට. So basically අපි basically පැතු පැතුම් මල්ලගේ මම කිව්වේ ඊට පස්සේ අරක තියෙන මොකද හුම්නාදේ රෑනින්ග් රෑනේ ගුම්නාදෙත් හැදුවේ මට. හැබැයි මම ඒක කියද්දි මට තේරුණා මගෙන් ඒකට අවශ්‍ය කරන දේ ඉටු වෙන්නේ නැහැ. අරක පැතු පැතු ටක් මෙයා ඒක කිව්වා. ඊළඟට හිතනාමරතාලට ඇත්තටම හැදුවේ මෙයාට සහ මේක මේ මොකද්ද හිතනාමරතාලේ හදලා ඒ පාර ඒක ගායනා මේක මට හරින්න සින්දන්නේ. මොකද මෙයා ඒක ඇල්ල ගායනා කරලා තිබ්බා ඒක සුපිරියටම තිබ්බා. මේක වා කියන්න ඕනේ. You are right. I think you should do it. මොකද වා කිව්වොත් තමයි මේකට හරි දේ වෙන්නේ.
එවැනි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් අපි තියෙන. ඒ කියන්නේ එවැනි අන්ඩර්ස්ටෑන්ඩින්ග් කියන අපිට ඕනේ අන්තිමට මේ මේ සින්දුව තමයි ලොකු වෙන්න ඕනේ. මමද සතුෂ්ට කියන එක නෙවෙයි. ඔබ දෙපද DNS වාතිය සතුෂ් කිව්වම තරුණේ ගත්තම දැන් දශකයකට වැඩි කාලයක් ඔබ මේ ක්ෂේත්‍රේ ඇඳලා ඉන්නවා. හොඳ ආදර්ශයක් මම හිතන්නේ. හොඳම ආදර්ශයක් වුත් නෑදී. ඒ වගේම තමයි මේ කලින් කතා වුණා චිත්‍රපට පසුබිම් ගීතයටත් සංගීත අධ්‍යක්ෂණයටත් ඔබ දෙපළ යොමු වුණා. ඒ ගැනත් අපි කතා කරමු. ඔව් මම චිත්‍රපට වන්දනා. ඒවා අනිත්ක මේ ගොඩක් මිනිස්සු අතරට ගියා. ප්‍රේක්ෂකව වැළඳගත්තා. අපි වුණත් හරියට ආසයි දැන් ගොඩක් අය කියන කතාවක් තමයි සමහර වෙලාවට මේ ඉස්සර සින්දු තමයි අපේ කනේ තියෙන්නේ මේ චිත්‍රපට සින්දු තමයි. හැබැයි ඒක නිවැරදි මගේ පෞද්ගලික මතය. ඔබ ඒක විඳ හෙළුවක් වුවත් නිවැරදි. මොකද ඒ ගීත දැනටත් අපේ මතකේ තියෙනවා තව ඉස්සරහට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපේ චිත්‍රපටයකට යන්නේ ඉස්සර ඕක උත්තරයක් දෙන්න. ඔව්. ගොඩක් වෙලාවට පැරණි දේ විතරමයි හොඳ කියලා කියන්නේ කවුද? තාරුණ්‍යයේ කට්ටිය ඔබ කය ගහලා කියන්නේ. හරිද? ඔබ කියන්නේ ඊට කලින් ජෙනරේෂන් එක. ඒකට හේතු වෙලා තියෙන කලින් ජෙනරේෂන් එකෙන් තමයි මාධ්‍ය ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ තරුණයන්ගෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ නැහැ කවදාවත්. ඉතින් මම හරි හිතන්නේ ඒක කිව්වට ඒක ඇත්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ පැරණි දේ ඉතාම හොඳයි. හැබැයි අලුත් දේ තමයි අලුත් අය අතර තියෙන්නේ. පැරණි දේ තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම දැන් අර අරම කතන්දරයට කිව්වේ දැන් අපි බලමු ඒ කාලේ නම් ගත්තොත් ඒ කියන්නේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාව එතුමාගේ කාලෙට පස්සේ තමයි ඇප්‍රීෂিয়েට් කරන්න ගත්තේ. රූකාන්ත ගුරුතුමා මහත්මයාට එතුමාගේ හිට්ම කාලෙට පස්සේ තමයි මේ අනේ රූකාන්ත උතුම් කියලා ගත්තේ. ඒ වගේම අපිටත් මට හිතෙන්නේ ඕකම වෙයි. අපි තාරුණ්‍යයට කරන්න හොඳ නෑ ඔය වැඩේ. අද ඉන්න කෙනාට අද ඉන්න තැන දෙන්න. මොකද එයාට එතනින් පස්සේ එතන දීලා වැඩක් නැහැ. එයාට එතනින් කරන්න පුළුවන් අර සමාජයට කරන්න පුළුවන් සේවයත් පස්සට ගියට පස්සේ සැහැණ අඩු වෙනවා. ඉතින් අපේ ඔය කොන්සෙප්ට් එකම ඉස්සෙල්ලා අපි හරි ගස්ස ගන්න ඕනේ. චිත්‍රපට පසුබිම් සංගීතය. ඔව් අපි චිත්‍රපට හඳන්නේ 5කට 6කට වගේ දැන් අපි සංගීත නිර්මාණ කරලා තියෙනවා. මෙන්න මේකේ අර වෙනස් කතන්දරෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඇල්බම් එකකට හරි සීඩී එකකට කියන්නේ අපේ ගීතයක් හදනකොට ඒක ගොඩක් වෙලාවට මොන හරි يعني තමන්ට වෙච්ච සිදුවීමක් හරි මොන හරි එහෙම නැත්නම් අපි දැකපු දෙයක් හරි හේතු වෙනවා සින්දුව නිර්මාණය වෙන්න. සාමාන්‍යයෙන් කලාකරුවෙක් ඒ උසේ තමයි ඒ නිර්මාණය එන්නේ. හැබැයි දැන් චිත්‍රපටයක වුණාම අධ්‍යක්ෂකවරයාගේ ඔළුවේ තමයි ඒ හීනේ ඒ නිර්මාණය තියෙන්නේ. ඉතින් ඒ කතාව තේරුම් අරගෙන ඒකට හරියන සංගීතයක් නිර්මාණය කරන එක ඒක හරි වෙනම මේ වෙනවම කතන්දරය. ඉතින් ඒ දේට එකහුව වෙලා තමයි ඕක උනේ. ඉතින් මම හදනේ අර අපේ يعني අපි සංගීතය කරේ වෙන يعني වෙනස්ම විදියකටනේ. ඉතින් ওই දෙකේ සංකල්පණයෙන් මම හිතන්නේ 아무තු සංගීතයක් ආවා එළියට. අපි කරපු චිත්‍රපට 6ක් විතර කරලා තියෙනවා දැන්. 6ක් එකම අපිට මේ නෑතකදී හම්බුණා දැන් මම හිතන්නේ මීට මාසයකට උඩදී අපි තමයි කම්ප්ලීට් ඒ කියන්නේ අපි ඒක කම්ප්ලීට් කරන ඔක්කොම ටික අපි ඒක කම්ප්ලීට් කරා නම් මේ දැන් එක්ස්ප්ලේන් කරන්න යන දේ. හැබැයි ඒක ඕගලන්ට පේන්න يعني මෙහෙට එන්නේ මම හිතන්නේ තව මාස 6කින් විතර ඒ කියලා මම හිතනවා. අපිට පළවෙනි පාරට ඉන්දියාවේ කරන හින්දි චිත්‍රපටයකට අපිට ගීතයක් කම්පෝස් කරා අපි ගිය මාසේ කරේ. ඒක සෝනු නිගම් තමයි සින්දු ගායනා කරේ. මොකද ඒක හින්දි චිත්‍රපටයක් කරපුවා. ඉතින් අපි ගොඩක් කල් ඇත්තරම අපි මං හිතන්නේ ඉන්දියාවට අපේම කියලා ඇල්බම් එක දාලා ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රි ඇතුළේ කට්ටියම අඳුරගෙන දැන් ආශා බෝස්ලි හරියාරන් වගේ කට්ටියත් එක්කත් වැඩ කරලා එහෙම එහෙම يعني සෑහෙන අවුරුදු 5ක් විතර ජර්නියක් ඇවිල්ලා මං හිතන්නේ අපිට අන්තිමට මේ chance එක හම්බුණා. ඉතින් අපි හිතනවා ඒකත් සාර්ථක වෙයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ සාර්ථක වුණොත් හොඳයි. මොකද අපිට හම්බෙච්ච ෆස්ට්ම ඉන්දියන් කියන්නේ ඒ කියන්නේ හින්දියෙන් කරන චිත්‍රපටයකට කරන ගීත. රංගනේට ආරාධනා හැම ලැබුණ නැද්ද? ආරාධනා නම් හම්බෙලා තියෙනවා. ආරාධනා මෙන්න යාට. රංගනේ ඉතින් අපි කැමති ගායනා ඉතින් ගායනා ආරාධනා හම්බුණාට අපි ඉදිරියට කියන්න බෑ. අපි රංගනේ මොන හරි කරන්න අදහසක් තියෙනවා. ඉතින් හිත හිත ඉන්නවා බලමු කොහොමද කියලා. වෙනස්ම ක්ෂේත්‍රයක් නේ නේද? ඒක.
music videos වලින් ඔබ හොඳ නිර්මාණ music videos වලින් මම තරමක් දුරට අපි රංගනයක් කරනවා තාම අපි එහෙම ලොකු විදියට හිතලා නැහැ ඔව් කොහොමවත් ගීත දර්ශකවල ඉහෙළම නමක් දිනා ගන්නට සමත් වුණා ඔබේ ගීතවලට අද දවසේදී කාලේ ගියා දැනෙන්නම නැහැ තව ගොඩක් කතා කරනවා නම් කතා කරන දේවල් තියෙනවා මම හිතන්නේ බොහොම සන්තෝසයි ඔබ දෙපළ අපිත් එක්ක මේ විදිහට කතා බහ කරන්න පැමිණාට ඒ වගේම දෙන්නගෙම ජීවිතයත් ඒ වගේම ව්‍යාපාරික කටයුතු සංගීත ක්ෂේත්‍රයේ කටයුතු ඒ හැම දෙයක්ම සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඕමිස්සෝදී ආයි දවසක හම්බෙමු අද රෝස අද